වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍ය ලෙස වැඩපාර කිරීම සිදු කළේ නාරයින් පිට කම්කරු අමාත්‍යංශයේදී. රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ්‍ය නානකර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. අපේ ගරු මනුෂ්‍ය නානකර අමාත්‍යතුමා වැඩපිළිවෙල ඉතා වේගෙන් මේ කම්කරු වැඩපිළිවෙල අරගෙන ගියා. මේ කාලෙදී ඉතා වේගෙන් ඉතුරු බැලන්ස් වැටික් කරගෙන යන්න දෙනවා. ඒක කාල සීමාවක් කැටි කාලයක් දවස් ගාණක් ඒක මොකුත් නෑ ප්‍රශ්නේ. මේ අමාත්‍යංශයේ ඉතින් පුරපාඩක තියෙනවා ජනාධිපති අමාත්‍යතුමා ඉදිරියේ ඉන්නවා. ඊටපස්සේ අමාත්‍යතුමා උපදේශකට ඉන්නවා. එතකොට මේ අමාත්‍යංශයේ ඉන්නේ නිලධාරතුමලා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එක්කදලා මේ අඩපණ වෙලා නවතලා තියෙන වැඩපිළිවෙල ටික ඉක්මන් ගන්න. මේ එකයි වැඩි. මේ තලතා නෝනට මොකද උනේ? ඇත්තට මොකද උනේ? ඒ කතාව තලතා අතුකෝරල මැතිනිය පාර්ලිමේන්තුවේදී කරපු සම්පූර්ණ කතාව ඇහුවනම් මේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට තේරුම් ගන්න ගොඩක් දේවල් ඒ කතාව ඇතුලේ අන්තර්ගත වෙලා තිබුණා. ඒ වගේම සමගි ජන බලවේගයේ සම්බන්ධයෙන් නොතේරෙන ලදරුවෝ ඇතැම් වෙලාවට සජබෙ සජබෙ ගගා හිටියට ඒ අයටත් තේරුම් ගන්න ගොඩක් දේවල් තලතා අතුකෝරල මැතිනිය ප්‍රකාශ කළා. ඊයේ එතුමි ප්‍රකාශ කළපු ඒ අත්දැකීම් රහිතකම, ඒ වගේම ඉක්මනින් ජනාධිපති වෙන්න තියෙන කලබලේ, හැබැයි වගකීම බාරගන්න දුන්නහම ඒ වගකීම බාරගන්න බැරුව පැනලා ගියපු හැටි, ඒ සියල්ල අපි එළියට බැහැලා ඔය කතාව කිව්වා. තලතා අතුකෝරල මැතිනිය එතන ඉඳගෙනම පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය කළ ඉතාමත්ම ගෞරවනීය විදියට ඒ කටයුත්ත සිද්ධ කළා. මං හිතන්නේ තලතා අතුකෝරල මැතිනියගේ කතාව මං හිතන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාම ඇසිය යුතුම කතාවක්. ඒ කතාව ඇහුවහම තේරුම් ගන්න පුළුවන් මොකක්ද සජ සමගි ජන බලවේගයේද සජබ කියන්නේ සජිත් ජලනි බලවේගයේද කියලා හිතා ගන්න පුළුවන්.